අරගලෙ වෙච්ච දෙයක් නෑ රටට නෑ රාජපක්ෂ පවුල කියන බූවල්ලේ ওই පවුල් પરම්පරාව යැවුවේ අරගලෙ නිසා දූෂ විරෝධී පනතෙන් ඔය අල්ලනේ හොරෙක් අපිට දන්නේ නෑ දේශපාලන දන්න තොත්ත බබෙක් වෙච්ච ගෝඨාභය රාජපක්ෂට ගහපු වාදනේ මෙයාට හරියන්නේ නෑ රටේ ඖෂධ ගැන කතා වෙන අරක උනා මේක උනා හොර බෙහෙත් දෙනවා අර කේලිය රඹු කැල්ල ඇමතිවරයා ඖෂධ මාපියාව පිටිපස්සේ මගේ මල්ලිගේ බෑන නෑ කියලා පාර්ලිමේන්තුවේ මේ එළියට අවිල කියලා ජේසි අලවතුර මන්ත්‍රීතුමා ඉන්නේ විපක්ෂයේ එතුමා කියන්න තමන්ගේ බෑන නෑ කියලා මේක වැන්නේ මක්කීමක් ඇතුවනේ කියන්නේ මේ සමාගම් එක්ක තියෙනවා එන්එම්ආර් එකේ දත්ත වංචාව කරපො ඔය දත්ත වංචාවෙන් පස්සේ වැඩියෙන්ම බෙහෙත් ගන්නපු සමාගම කවුද කියලා හොයන්න SPC එක SPMC එක NMR අමාත්‍යාංශ ලොක්ක ඔක්කොම අනිවාර්යෙන් හිරේ යා යුතුයි මේකේ හැටියට මේ රැඳුම් කරගෙන මොනවද කරලා තියෙන්නේ එකම ඉඩම් දෙක මහජන බැංකුවටත් තියෙනවා ලංකා බැංකුවටත් තියෙන දෙකෙන්ම ණය ගන්නවා අරගෙන පොල්ල තියෙනවා ඔව් කරද ඔය කියන්නේ අර්ජුන ඇලෝසියස්ගේ මෙන්ඩි සරකු කම්පැනිය එකම ප්‍රොපර්ටි එක තැන් දෙකක උගස් කරන්න ඇලෝසියස්ට තියෙන හැකියාව මේව කරපු නිලධාරීන් කවුද ඇලෝසියස් ලබන්නේ කාගේ ආශිර්වාද ජනාධිපති කාර්යාලය ලොකු පුටුවක ඉන්න කෙනෙකුයි ඇලෝසියස්ගේ සමාගමේ විධායක නිලධාරියෙකුයි එක පවුලේ කට්ටිය ඒකද මේ ඩීල් එක අපිට හිතන් තියන්නේ ඒකනේ ඔබෙත් මගේ දේවල් ඔහොම වන්ද නැයි ගන්න අරගෙන පොලු තියන්න ඔබ පිටිපස්සේ ඉන්නේ කවුද මගේ පිටිපස්සේ කවුද එක්කද ඔය දූෂණ ෆයිල් අරන් ආයේ මොකද ඒ කියන්නේ මම මේ රටේ පුරවැසියෙක් අපි මේ තක්කඩි ඔක්කොටම විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා දූෂණ විරෝධී පනත හරියට සම්මත වුණා කියලා හිතනවද ආණ්ඩුව කකුලෙන් ඇද්දා පැසිල් රාජපක්ෂ පැහැදිලිව කියනවා සේනිබදු වංචාවට ඇලෝසියස් ලගේ සම්බන්ධයක් ඇලෝසියස් නෙවෙයි නේද නේ මේක විපක්ෂයේවත් ගන්න නැහැ නේ එළියට අර සමහර හේතු තියෙනවනේ මොනවද ඔබ කියන්න හදන කියන්නේ නැහැ මගේ නෝනට එතන ව්‍යාපාරයක් කරගෙන යන්න ශැංග්‍රිලා එකේ කාමරයක් දුන්නොත් මම නිහඬවල ඉන්නව නම් ඒක වැරදි. ඒතොර මොකද ශැංග්‍රිලා එකේ තියෙන්නේ? ශැංග්‍රිලා එකේ කාගෙද සැලුන් එකක් තියෙන්නේ කියලා හොයලා බලන්න. විකුරාදා අට ලෝන් කන්ට්‍රි. අර හැට වෙන කොට গিදර ඉන්නේ. අ ලෝන් කන්ට්‍රි. Three Singha, a true leader in roller gate production. Three Singha celebrates half a century of technical excellence. සිවිල් පුරවැසි අරගල ව්‍යාපාරයේ කැඳවුම්කරු එහෙමනේ ඒ වගේම ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමූහිකයේ විධායක මණ්ඩලයේ සභික දර්ශන තන්ත්‍රිකේ දැන් දර්ශන කියන්නේ මේ සිවිල් පුරවැසි අරගලය අර අර කියපු අරගලේනේ කුල් ෆේස් එකෙන් පටන් ගත්ත තාමත් ක්‍රියාත්මක වෙන අරගල ඉතින් අරගලේ වෙච්ච දෙයක් නෑ රටට නෑ නේ රටට තියෙනවා චමුත් නෑ 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 අමතක කරන්න එපා චමුත් අයියේ අරගලය ක්‍රියාත්මක වෙච්ච නිසා තමයි අද 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇවිත් තියෙන්නේ ඒකාධිපති ජනාධිපති ධූරය අහෝසි වෙලා තියෙන්නේ අද යම් තාක් දුරකට අපි ඒක 100%ක් සෑහීමකටපත් වෙන්නේ අපි 19ට සාපේක්ෂව නමුත් තිබ්බ තැනින් නැති වෙලා තියෙන්නේ රාජපක්ෂ පවුල කියන බූවල්ලෙක් එක පැත්තකින් ගෝඨාභය රාජපක්ෂ අගමැති මහින්ද රාජපක්ෂ ඊට පස්සේ නාමල් රාජපක්ෂ ක්‍රීඩා ඇමති දැන් පහුගිය දවසේ ප්‍රශ්න වෙනකොට එතපු හිටපු ඇමති එතකොට චමල් රාජපක්ෂ ශෂීන්ද්‍ර රාජපක්ෂ බැසිල් රාජපක්ෂ ඊට පස්සේ තව ඒ පවුල වටේ ගෙදිච්ච ওই පවුල් પરම්පරාව යැවුවේ අරගල නිසා තමයි ඊට පස්සේ දූෂණ විරෝධී පනත අපි කියන්නා දෙකක් හම්බුණා අරගල ජයග්‍රහණ දූෂණ විරෝධී පනත ඔය ඔක්කොම දේවල් හම්බුනේ මේ අරගල නිසා දූෂණ විරෝධී පනත අරගල ඉල්ලීම දැන් දැන් රටේ මිනිස්සුන්ට සමහරුන්ට කන්න නැහැ සමහරුන්ට බෙහෙත් නැහැ ඖෂධ වංචා ගැන කතා වෙනවා රටේ මූල්‍ය වංචාව ගැන කතා කරනකොට අරගලේ අපිට අනම්මනම් දේවල් දූෂ විරෝධී පනතෙන් ඔය අල්ලන්නේ හොරෙක් අපිට දන්නේ නැහැ මොනවාද මේව ගැන ඔයගොල්ලෝ කරලා තියෙන්නේ චමුදයි ඒ අපි වැඩි පටන් ගත්තා අපි ඒක තමයි ආර්ථික යුක්තිය සඳහා ජනතා සාමූහිකයේ ගොඩ නැගුවේ දැන් අපිට අපි තේරුම් ගන්න ඕනේ මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා කියන්නේ 1978 ඉඳන් දේශපාලනද්දකින් තියෙන අවුරුදු 45කට වැඩි අර දේශපාලන දන්න තොත්ත බබෙක් වෙච්ච ගෝඨාභය රාජපක්ෂට ගහපු වාදනේ මෙයාට හරියන්නේ නැහැ. ඒ හින්දා මේ පොඩි පොඩි බෝට්ටු ඔක්කොගෙම ඇවිල්ලා නැවකට නැගලා තමයි අපි රනිල් වික්‍රමසිංහ එළවන්නේ. ඉතින් එතෙන්ද අපිට රනිල් වික්‍රමසිංහක පෞද්ගලික තරහක් නෙමෙයි මේ තියෙන්නේ. දැන් මම අහන්නේ රටේ තියෙන දූෂණ වංචා ගැන මොකද්ද ඔයගලගේ කතාව? දැන් ඒක තමයි අපි පටන් ගන්නේ. මොකද රාජපක්ෂ මහත්තයා නවත්තපු තැන රනිල් වික්‍රමසිංහ ඉස්සරහට ගෙනියනවානේ. දැන් රටේ ඖෂධ ගැන කතා වෙනවා. අර අරක උනා මේක උනා හොර බෙහෙත් දෙනවා. දැන් මොනවද ඔයගලගේ පෙන්නේ? අපි 2022 නොවැම්බර් මාසේ විගණකාධිපතිවරයා නිකුත් කරා වාර්තාවක්. මේකේ තියෙනවා මහා දැවැන්ත ඖෂධ මාපියාවක් කෙලි වෙනවා. මේක පිටිපස්සේ මේ ඔබ කතා කරපේක හොඳයි ඒක ගැන. මේක පිටිපස්සේ ආණ්ඩුවේ විපක්ෂයේ දෙපැත්තෙම. හවුද? මම කෙලින්ම කියන්නම් දැන් විශ්වාස බංගෙකුත් තියෙනවනේ කේහලිය රඹු කැල්ල ඇමතිවරයා පුළුවන් නම් එළියට අවිල්ලා කියන්න ඖෂධ මාපියාව පිටිපස්සේ මගේ මල්ලිගේ බෑන නෑ කියලා පාර්ලිමේන්තුවේ මේ එළියට අවිල්ලා කියන්න මම දැන් එළියනේ කියන්නේ මල්ලිගේ බෑන ඔව් කේහලිය රඹු කැල්ල මහත්තයාගේ මල්ලිගේ බෑන මේක පිටිපස්සේ නෑ කියලා කියන්න ඊට පස්සේ ජේසි අලවතුර මන්ත්‍රීතුමා ඉන්නේ විපක්ෂයේ එතුමා කියන්න තමන්ගේ බෑන නෑ කියලා මේකේ එළියට අවිල්ලා කියන්න පාර්ලිමේන්තුවේ ඇතුළ අපට උත්තර දෙන්න බෑ මොකක් කීමක් ඇතුවනේ කියන්නේ බයිය බඩු තියාගෙන කියන්නේ බඩු තියන් කියන්නේ මේ ඔක්කොම තියෙනවා මේවා සමාගම් එක්ක තියෙනවා
hari, ini tiang kian. Mokad waki mak, mokad me 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 kalau waki anu, kalau pedas, pedas pasin nak kita mokad. Ayeh mehmane, mitten me kat terunggan depai, me Lanka we, loke nang, samaing Amerika wagi, rata ko pentagon ni arunai impas, ita amat me Amerika ta itu ni sama, ye rata aushadan ni aman ekaran adikariya. Dan Lanka we ar saharan bom begal ekap pegan kini rata abe adbuud kerani. Ewa gate amai me aushadan maafi awat puluang guan nang ayeh me rata in obat mamat tetulu behed bono kuma mini sudik. Sunat dulu ni kalau dah. Itu orang kalau turut turut ni orang. Emana NMR? Itu ek tama ya pun NMR kita hilang. Tapi apat making anawarnya novice turut turut hilang lagi. Itu entah ni kalau pisu nanti ni katanya polisi dah agin. Hari itu orang NMR kita datang cawe kita orang turut. Datang cawe CID kita ni mana? Hari CID kita ni. Amang kita ini ada ni. CID periksa ni orang yang involved ni berani. Oh ya datang cawe yang pasi. Wedi em behit gini pun sama agama kau tu kira hujan. Pun itu kita berdua hujan. Kau sama agama. Mangkian ni hoyan ni kau dah siap dia kerana mereka mangkian kiri kan nona ni, tengok ya datang bancawa sidda unah ni, ikan mewar tawet tiye no, rupiah million visi nama aku hidang kalau gatu mek, hari itu itu kau dah, itu ni ingat kau rumah sama agama wedi pura kenal lah dia orang behit, ane itu na ikan kena hoyan, api kian si siap dia kerana pariksa ni berne ni, itu ni padanggan. Apa kian nona ni? Apa turut turut dengna? Itu kau dah, mana aushad adikariat sambandana mekata orang. Aushad adikariat sambandana, SPMC kat sambandai, sambandai. Mana ada balap pertuna sahdar ni? Eka thamai apa kian ni minisun dah hati kiu tiksta bela nihai gila, mewat tika. Eka thamai apa kati itu kena? Idiri satiye balan naku? Idiri satiye balan naku? Ini kalau loko hira kita rey. Ani waran dahro, meke hati atai ye. Dedas pahlawe angka pahakian panata tiyeno man penna nangu bata hari de me panate hadiyata dan pahugi dawase merunane pera deniya kya galle oway merunane minissu ita passe aspirin wala aspirin naha kiyuwane e warade kimbula banis wage kimbula banis wala kimbula naha ne namata kimbula banis weli talapa wala weli naha ne e unata weli talapa e wage tamai me panate 143 weni wagantiya hadiyata ayye me panate ita pahadiliwa aushadha niyaman adhikariyata balaya tiyenawa me dan aspirin naha kiyapu e behetta samagamata nadu danna. Hari, ekal Lanka bisa mak, makurunya kalau tiin, apa kita bisa terdiri no? Hari, ini pasai anit, oiva game, dengan oiva rogin, mari cewa tiin oni. Eh, itu lu siapa dia? Meka terang, wanchani ka ayatan ya? Me, aushad ni aman. Makanya kurunya kalau tiin ayatan ni? Namat kian nang guna, namat kian. Me pahui dah suspend kerana meka kurunya kalau tamai, meka yahapalna andu kalau tamai meka raya. Laisan ni ke dunne, mana meka lipin ya? Meka me minis. Nishpadan ayatan ni? Oh, behet nishpad, aspirin ni, aspirin ni tu meka. Kurunya kalau me tiin ni baru. Man, nama kita ni kerana minisuk kalau beli lagi, ngoten tu meo kerai. Meo kotor mana ni tim mereka yang marga, idris satu dekat mana? Ada terus terus kurunai kalau. Kurunai kalau. Terus muka dua kalau. Oh, ah, kira ni dia tu. SPC ek, SPMC ek. Inne marga amatnya si loko, kok mah hirai kira tu kian ni? Ani waring hirai, ya YouTube meke hari ni mera te ni dia. Oh, hari ni apa? Oh, ani wara ini meh mana kau hari kerana ni pe? Dan meke macam kerja kau hari kerana ni. Kau kerana tu kotor. Api arti ke yuktiya sandha ujana ta samuhi ke bidra meke datang kan? Muka dua kalau kerana nado dano. Nado dala bidraknya, itu ni yang harat tawa ya no. Balangin ni kok tawa sahdi, ada kau sahingin ni kok. Itu rata yang artik yukti, yang oka thari itu ada mahinda ananda ke top ten man cawa ke dogal. Nee, ayah api artik yukti ya kata agaran digian nuku, yang ayah. Bandung kerja mana dogal tiin? Nee, bodoh ini. Api oyo kotor menua, api oyo kotor menua, ekingnya kerena. Oi bandung kerja ni kipu hina mang elosis mahatnya perangan nangku, yang merate samane gubijek uta hari, samane manusia uta hari, puluan digian nuku tamangge tiin, ikam idema banku dehi kerja tiela. Hari dollar million siya kuatne idema rupiah million siya kuatne idema banku kerja tiela. Rupiah bilion itu naik dasar paha kahari, hat paha me rupiah bilion paha kahar naik gan. Ekamai idam. Ikan ekamai idam dekak. Dekamu watin aku me rupiah bilion siyak ne. Hari. Ekam mahajan banku ada tienno. Hari. Lanka banku ada tienno. Dekat amat iyalah dekamu naik gan no. Aragina pol lah tienno. Hari. E pol le watin aku me rupiah bilion atai. Hari. Kau kan tu kian, muka tu ayat ni. Arjuna Lewis ke? Mendi saraku company ya? Wenu muka tu. Hari, ini tu pas sih. Muka tu banku muka tu. Lanka banku ay, mahajan banku ay. Tawat tienno, people di sini sama agama ni tu million atasi ya. Tawu putgal ke? Apa petik inti anu ko? Mereka ke loko muka ane. Eh, bi teran ni mai. Mai araku ada, naragi na surah bad depar tu mentor ke? Mana tienno billion ay? Kaya sama dekak, ekar apol lah. Oh, ekar bidan non dah. Hari, ini tu pas sih. Tienno, ini tu pas sih. Desi ada depar tu mentor dan di asvisi ke? Mama toru toru dana gani mai panateng ayah illu a. Di dasvisi deka urut dudak, badu ke mana tienno pramane kocer dekila. Rupiah billion hatali satai. Ekatu kerap permainan kiri dekala hua, rupiah bilion apa hai? Hatta listu na polu, kahagi sali deh meitiin ni? Me obet maget me ahinsa ke gobiya ke diwara ke kamkaru ani me ada wandi ke wandi me? Ekama property ekat end dekak, ugas keran. Alosis tu dina hakiam. Alosis tu dina hakiam ani me api balan none? Me ma kerap punilah dah ringka udah. Aikohom ada une? Apa kena desi ada ende partu ende banku alde? Desi ada ende partu me intro pahediliwa, unge panata prakara wa me ma ge dewal lode, watkam powergan na pulua, watkam powergan tak kianu kami lasser ma katau dia ni kene ni desi me mana ada banku enggah pun hamu me kohom ada me watna me ma ge dekat naiden ni kila, dedas dahat me nukut egolong.
ගේ විගරණ වාර්තාවල හැටියට ඒගොල්ලොම ලොස් කම්පැනියක් කොහොමද දුන්නේ කියලා ඇහුවම කියන්නේ මේ කෑෂ් ෆ්ලෝ එකට දුන්නේ කියලා. දැන් ඔක සාමාන්‍ය මිනිහට දෙනවද? මෙන්න මේක තමයි කියන්නේ ආර්ථිකය කුටි නැහැ කියලා. මේ රටේ තරුණයෝ නවෝත්පාදන කරනවා. නවෝත්පාද කරන තරුණයෙකුට රුපියල් ලක්ෂ 10ක් දෙන්න ওই බැංකු කටයුතු කරන්නේ නැහැ. මේ තක්කඩි ජාවාරංකාර මුදලාලි පන්තියක් රකින්නෝ. ඉතින් ඒකේ ප්‍රතිඵලයේ භුක්ති විඳින්නේ කවුද? බදු ගෙවන මිනිස්සු. කවුද ඇලෝසියස් ලබන්නේ කාගේ ආශිර්වාද? කාගේ ආරක්ෂාවද? ඇලෝසියස්ගේ කාරණාව සම්බන්ධව මම කියන්නම්. ජනාධිපති කාර්යාලේ ලොකු පුටුවක ඉන්න කෙනෙකුයි ඇලෝසියස්ගේ සමාගමේ විධායක නිලධාරියෙකුයි එක පවුලේ කට්ටිය. ඥාති. ජනාධිපති කාර්යාලේ ඉහළ පුටුවක. ඔව් සමහර ලවඩේක ජනාධිපතිතුමා දන්නේ නැද්ද දන්නේ නැහැ. ඉතින් ජනාධිපතිතුමාගේ වගකීමක් තමයි ඒව හොයලා බලලා වැඩ කරන්නේ. කොහොන අපි ඉංගිය දුන්නේ. ඒතර ඒ පුද්ගලයායි ඇලෝසියස්ගේ සමාගමේ විධායක නිලධාරියෙක්. ඒ කියන්නේ ප්‍රධාන විධායක නිලධාරියා කියලා ওই නමට පෙන්වන පුද්ගලයා නෙමෙයි. තීන්දුව තීරණ ගන්න විධායක නිලධාරියෙක්. ඇලෝසියස්ගේ පවුල කෙනෙක්? ඇලෝසියස්ගේ පවුල කෙනෙක් නෙමෙයි. ඇලෝසියස්ගේ ওই මෙන්ඩිසරක්කු කම්පැනියේ ඉන්දු තීරණ ගන්න මට්ටමේ විධායක නිලධාරියෙකුයි ජනාධිපති කාර්යාලයේ එයාගේ ජනාධිපතිතුමාගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ නෙමෙයි රජයේ කාර්ය මණ්ඩලයේ රජයේ එන ප්‍රධාන නිලධාරියෙකුයි ඥාති සමීප ඥාති. ඒතර ඒකද මේ ඩීල් එක? ඉතින් අපිට හිතන් තියන්නේ ඒකනේ. නැත්තම් සාමාන්‍ය අනිත් මිනිස්සුන්ට දැන් ඔබෙත් මගේ දේවල් ඔහොම පුළුවන්ද? රුපියල් මිලියන 100ක් වටින දේපලකට රුපියල් බිලියන 7ක විතර දේවල් තියා ගන්න පුළුවන්ද නැයි ගන්න? අරගෙන පොළු තියන්න. කොයි යුක්තිය මිනිස්සුන්ට? මිනිස්සු බෙහෙත් එක නැතුව මැරෙනවා. මේ කතා කරන මොහොතේ මිනිස්සු මැරෙනවා. මිනිස්සුන්ට දරුවන්ට ඉස්කෝලේ යන පාලම නැහැ, බෝක්කුව නැහැ. යුක්තිය. මේකට වන්දි ගෙවන්නේ කවුද දැන්? පේයි ටැක්ස් ගෙවන මිනිස්සුනේ වන්දි ගෙවන්නේ. ඒ මිනිස්සු රට අතරලා යනවා. ඒ රට අතරලා යන්නේ. දොස්තරලා 300 වැඩ බාරගත්තේ නැහැ. ඇයි ඒ? ඉතින් මේ මිනිස්සු මේව දාලා යනවා. අන්තිමට මේක ඉතුරු වෙන්නේ කවුද? අනිත් පැත්තේ ප්‍රවෘත්ති බලපුවහම තේරෙනවා. ආ මෙන්න කුඩු මෙච්චරයි, අයිස් මෙච්චරයි. දැන් අරගලේ ඔප්පු වෙලා තියෙනවා එක එක අයගේ කොන්ත්‍රාත් තමයි කරන්නේ. ඔබත් දැන් මේ දූෂ්ට ෆයිල් අරන් ආවිල මම කතා කරන්න ඉතින් ආවේ මේ අරගලේ ගැන. ඔබ ඔය කවුද ඔබ මෙහෙවන්නේ? ජනතාව. ආර්ථික අයුක්තිය නැති ජනතාව තමයි අපට ශක්තිය දෙන්නේ. ඔක කාටවත් දෙන්න පුළුවන් උත්තරේ නෙමෙයි මම අහන්නේ. ඔබ පිටිපස්සේ ඉන්නේ කවුද? මගේ පිටිපස්සේ කවුරු එක්කත් නැහැ. එහෙනම් දැන් ඔය දූෂ්ට ෆයිල් අරන් ආවේ මොකටද? දූෂණ ෆයිල් අරන් ආවේ දෙගිනේ මම මේ රටේ පුරවැසියෙක් නේ. නෑ. දැන් ඔබ ඔය මම ඒක ඇහුවේ මේ රටේ පුරවැසිය බව ඇත්ත. ඔබට අයිතිත්වය අනාවරණය කර. නමුත් අපි මම කතා කළේ අරගලය ගැන කතා කරන උඩ කිව්වෙ ඉන්න. ඒතර ඕයිල්ට දාලා මොකද බලාපොරොත්තු වෙන්නේ? යුක්තිය. යුක්තියලන කමිටුවක් තියෙන්නේ. පත් කරා කිව්වලුද? ඔබ ඒක විධායක සභාවේ කිව්වෝ. එතකොට ඉතින් ඒකට තමයි අපි මේ සටන් කරන්නේ. මොකද සටන? මේ සටන පටන් ගත්තේ විතරයි. ඇයි තාම පන්දම් පාළිය විතරයි. තාම ඉතුරු සල්ලු පාළිය ඒ පාළිය ආවේ නැහැ. පොඩ්ඩක් ඉවසන් ඉන්න. තාම පටන් ගන්න සති දෙකයි. හරි. ඉදිරි සති දෙක තුන වෙනකොට අපි මේ තක්කඩි ඔක්කොටම විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා. හරි. අපි තේරුම් ගන්න ඕනේ දේ තමයි අයියේ මේ මිනිස්සු බණිනවනේ ඉඳගෙන 225 එපා 74. ඒක විතරක් නෙමෙයි. මේක පිටිපස්සේ ඉන්න තක්කඩි දූෂිත නිලධාරි පන්තියක් ඉන්නවා. මේගොල්ලෝගේ වංචනිකභාවය, අකාර්යක්ෂමතාවය සහ අක්‍රමිකතාවයත් මේකට හේතු වෙලා තියෙනවා. දූෂණ විරෝධී පනත හරියට සම්මත වුණා කියලා හිතනවද? දූෂණ විරෝධී පනතේ මෙහෙමයි. ඒක දූෂණ විරෝධී පනත ඔහොම ওই ගානෙන් හරි සම්මත වෙච්ච එක ගැන සවුදුළු වෙනවා. අරගලේ ඇතුලේ මිනිස්සු ඇවිල්ලා කියනකොට හොරා කාපු සල්ලි දියව් කියලා අපි තමයි 2022 මැයි මාසේ 20 වෙනිදා එවකට අගමැති දැන් ජනාධිපතිතුමාටයි එවකට හිටපු දැන් රටෙත් නැති ජනාධිපතිතුමාටයි අධිකරණ මතිවරයටයි මේ ලිඛිතව යව්වේ මේ දූෂණ විරෝධී පනත ගේන 2004 මේක අස්සංකල දිවිච්ච එක. එතකොට පොඩින් එතකොට අයියේ මේක ආණ්ඩුව කකුලෙන් ඇද්දා. බැසිල් රාජපක්ෂ පැහැදිලිව කියන ඔවුන්ගේ කණ්ඩායම කකුලෙන් ඇද්දා. බලන්න සාගරකාරියව සම් කියපු ප්‍රකාශ ටික. මොනවාද සාක්ෂි? සාක්ෂි. සාගරකාරියව සම් මේ පනත දායයන් පස්සේ කියනවා ඉඳගෙන මේ පනත ගෙනහවට පස්සේ ඉඳගෙන කියනවා මේ හොරු මේ අල්ලනේම මේ එක ජනාධිපතිවරයෙක් ඉලක්ක කළා බෑ ඊට කලින්. එතකොට සාගරකාරියව සම් මොකද්ද කියන්නේ නොකිය? මේ මහින්ද රාජපක්ෂ මහත්තයා හොරකම් කරයි කියන කෙනෙක් නොකිය කියන්නේ. ඒ වගන්නේ මේ ගෙනාවේ කියන්නේ. ඔය ගානෙන් හරි ගෙනාපුවගෙන අපි සතුටු වෙනවා. ඕකේ අපි ඉල්ලුවේ අතීතයට බලපාන්න යන්න කියලා. නමුත් ඒක යම් ප්‍රමාණයකට අවිල්ල තියෙනවා. ඔය ටික හරි ඔය ගානට ගෙනාව එක ගැන විශේෂයෙන්ම අධිකරණ මෙතුමාට ස්තුති කරන්න ඕන. ජනාධිපතිවරයා මොන වුණත් ඒකෙදි සුභවාදී තැනක හිටියා. මොන වුණත් මේක එහෙම් පිටින්ම ඒකේ ගෞරවය විපක්ෂයට ආ යුතුයි. හැබැයි ඕගොල්ලෝ විශ්වාස කරනවා 225ම ඕන්නේ අවුරුදු 74ක සාපේ මේවා නිකන් පදනමක් නැති තේමාවන් කියන එක. නෑ නෑ ඒක පදනමක් නෑ. දැන් අපි ওই 225ටම ගැහුවට ওই 225යි ඔක්කොම නෑ නේ අයියේ. දැන් උදාහරණ මේ දවස්වල ගන්නකෝ මේ ළමයින්ගේ වකුගඩු දෙක මැදලා ගතර දොස්තරලා ඔක්කොම දොස්තරලා මේකට පලිද? හරි. දැන් දූෂිත රාජ්‍ය නිලධාරීන් ඉන්න මේ වගේ තැන්වල මේ ඔක්කොටම මේ රටේ ඉන්න රාජ්‍ය නිලධාරීන් ඔක්කොම පලිද? නෑනේ. අර තව තව ඒවයි සංචාර ගියානේ සමහර මාධ්‍යවේදීන් කීප දෙනෙක්. ඒකට මාධ්‍යවේදීන් ඔක්කොම පලිද? නෑනේ. ඉතින් ඒ වගේ හැමෝම මේකට පලි නෑ. නමුත් වැඩේ තියෙන්නේ අපි ආරාධනා කරන ඔන්න ඔබ තක්කඩියෙක් නොවේ නම් ඔබ දූෂිතෙක් නොවේ නම් වංචනිකයෙක් නොවේ නම්
ආර්ථික යුක්තිය ඉෂ්ට කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔන්න මේ පාර්ලිමේන්තුව 225 අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. දැන් මේ දවස්වල කතා වෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ටේන ගැන. දැන් දූෂ්‍ය විරෝධී පනතාවා කියලා ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ පාලනයක් ඇති වෙන්නේ නැහනේ. මම හිනව. මොකද වෙන්නේ? දූෂණ විරෝධී පනත සම්මත නිසා ඔබ ඔය කියන ක්‍රිකට් එකේ සිද්ධ වෙච්ච ගනුදෙනු ඔක්කොටම වැරදි අයතා කටයුතු සිද්ධ වෙච්ච ඔක්කොටම කවුරු හරි කෙනෙක් ගිහින් පැමිණිල්ලක් දැවෙද්දී දූෂණ විරෝධී පනත යටතේ තාම ඒක සක්‍රිය නැහනේ. ඔය මහතුරු ඔක්කොටම ඉතින් ඇතුළේ ගිහින් ඉන්නවා. ඔය ගත්තු ඒවාත් ගවන්නේ මොනවද ගත්තු ඒවා මේක විගණ කතපේ වාර්තාව අන එළියට අවිල්ලා තියෙනනේ මේක වාර්තාව නෙවෙයි අතරම කෙටුම්පතනේ අපි මේකට හදිසි වෙන්නේ නැහැ මේකේ අන්තිම උත්තර ටික ඒගොල්ලෝ දෙනකම් හැබැයි ඒ ඉදිරිපත් කරපු කාරණා ඇතුළේ නිලියගේ කාරණාවල් වලට එහාට කියපු දේවල් තියෙනවා අර සුපර් සොපර් කියලා මැෂින් එකක් රුපියල් ඩොලර් බිලියන 1.0 ගන්නට ගන්න පුළුවන්කම දීදී ඒ පළවෙනි දෙවෙනි තුන්වෙනි ඔක්කොම ටෙන්ඩර් කාර්යය පැත්තකට දාලා වැඩිම ලංසුවර තමයි දීලා තියුනේ. ඒක හොයලා බලපුවයින් පස්සේ ඒක තියෙන්නේ මේ ඒ සමාගම ඇත්තට මෙහෙම සමාගමක් එහෙ නැහැ. ඒ පුද්ගලයාට කතා කරපුවම මෙහෙම නැහැ කියලා ওই විගණන වාර්තාව ඒ විගණන කෙටුම්පතේ තියෙනවා. ඒතර සල්ලි සල්ලි වගේකුත් අරට මේ එකට ගෙවලා තියෙනවා. ඒක අමු අංචා. මොකද මේකයි ওই ක්‍රිකට් එකේ ඉන්න අය කවුරුනත් මේ ඉන්න අය වේවා කලින් ඉන්න අය වේවා එන්න ඉන්න අය වේවා. ඒ හැමෝම තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. එතකොට ඔය මොකද? ඒ තේරුම් ගන්න ඕන දේ තමයි අර මේගොල්ලෝ ඇවිල්ලා දැන් අර පෙරහැර අලිය යනවනේ. ඇතා යනකොට ඇතා හරිපාරේ දක්කන්නනේ ඇද්ගොව්වෙක් ඉන්නේ. දැන් මෙයාලා හිතන් ඉන්නු මෙයාලා ඇතා කියලා. ඇතා පැත්තකට දාලා මේගොල්ලෝ පෙරහැර යන්න හදනවා. ඒක කැතයිනේ. හරි. දැන් මේගොල්ලෝ ඇවිල්ලා බාරකාරයෙක් විතරයි. මේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් එකට ලෝකෙවත් මේ කවුරුවත් දෙන්නේ මේ එතන ඉන්නේ ජයන්ත ධර්මදාසද එතන ඉන්නේ සිල්වාද එතන ඉන්නේ සුමතිපාලද කියලා බලලා නෙමෙයි. ක්‍රිකට් වලට අන්න ඒක ඒගොල්ලෝ තේරුම් ගන්නවා. එතකොට දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඕගල්ලා මොනවා වුණත් එකතුලා තියෙන්නේ 20 24 25 පොදු අපේක්ෂකෙක් ගේනනේ. ඕකනේ ඉලක්කය. නෑ නෑ නෑ. ඔබ මගෙන් ඇහුවොතින් අපි මම මෙහෙ ඉඳන් දලදා මාලිගාව වඳින්න යනකොට ඔබ ඇහුවොතින් මට කඩු ගන්නව වඳින්න යනවද කියලා අන්න ඒ වගේ උත්තරයක් තමයි මට දෙන්න තියෙන්නේ. මෙතන අපි 2024 25 ජනාධිපතිවරයෙක් ගිනල්ල විතරක් වැඩක් නෑ. මෙන්න මේ ආර්ථික යුක්තිය ඉෂ්ට කරන අපි අර කලින් කිව්ව විදිහටම අකාර්යක්ෂමතාවය නැති වෙන ඒත් එක්කම අක්‍රමිකතාවය නැති වෙන ඒත් එක්කම නාස්තිය නැති කරන මේ දූෂණේ වංචාව කියන එක දැන් මේ මාතෘකාව ඉවරයි. හරි. ඒකයි අපි දැන් ඒකට උත්තරයක් දුන්නනේ. හරි. මෙන්න මෙතන මේක පදනම් වෙච්ච සහකම්පණය තියෙන හරි අන්නේ සමාජය හදන්න ඕන. ඒක ජනාධිපතිවරණේ සමහරලාවට එන ජනාධිපතිවරණේ සමහරලාවට මේ අපි තමයි තීරණය කරන්නේ කවුද මේ රටේ ජනාධිපති කියන එක. අපි තමයි කියන්නේ? අපි තමයි කියලා කියන්නේ ආර්ථික යුක්තිය උදෙසා වූ ජනතා සාමූහිකය. මේක අපි තාම පටන් ගත්ත විතරයි. හරි. හෙට අනිද්දා වෙනකොට මේකට අවශ්‍ය ඒවා ඔක්කොම සියලු බලමුළු තව මාස 3-4ක් යනකොට අපි මේකට එකතු කරනවා. එකතු කරලා එතනින් එහාට මිනිස්සුන්ගේ හඬට අවශ්‍ය ජනාධිපතිවරයා ආණ්ඩුව පත් කරන විතරක් නෙමෙයි ඔවුන්ගේ පිටිපස්සෙන් ඉඳගෙන ඔවුන් මෙහෙයවන එක කරන්නෙත් අපි. මොකද නැත්තම් වෙන්නේ මේ රටේ අපට පුළුවන් මේ රට දාලා යන්න. අපි ඇයි ඉන්නේ යන්නේ? මෙහෙම දාලා ගිහිල්ලා කවුද අන්තිමට මේක ඉතුරු වෙන්නේ? අන්න ඒ නිසා අපි මේ රට දාලා යන්න හිතන හැමෝටම අපි කියන්නේ ඉන්න අපිත් එක්ක අපි මේක කරනවා. මේ ඉලවන්න බෑ කියපු රාජපක්ෂලත් අපි එකතු වෙලා ලෙව්වනේ. ඒ වගේ එකතු කරගෙන මේක අපි කරනවා. හරි එකතුල මොකද කරන්නේ? රාජපක්ෂල ලෙව්වගේ මොකද එහාට කියන්නේ? මේ රටේ ජනතාව ආර්ථික යුක්තිය ගෙනත් දෙනවා. ඒක සාධිකයි. ජනතාව ගෙනත් දෙනවා කියන්නේ? මේ රටේ ජනතාවට ආර්ථික යුක්තිය උදා කරනවා. කොහොමද මේ වංචනික මුදල් ආපහු ගෙන්නේ? ඒක තමයි අපි කිව්වේ. මේකට ක්‍රම කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි නීති පද්ධති ශක්තිමත් කරන්න ඕනේ. දෙවෙනි එක තමයි අපි කුසලතා පරිපූර්ණ පිරිස් රාජ්‍ය නිලධාරීන් වේවා දේශපාලකයෝ වේවා මේ හැම එක්කෙනෙක්ම අන්නේවට ජනගත කරනවා. මේකට අවශ්‍ය දැවැන්ත ජන පෞර අපි නිර්මාණය කරන ජනතාව ඒක රාශි කළා. ඒ ඇතුලේ අපි ඔය අර්ජුන නැලෝසියස්ලගේ ඒත් එකමර සීනිබදු වංචාකාරය හරි එතන එයාගෙත් තියෙන රුපියල් බිලියන ගානක සල්ලි ගන්න. හරි. ඒව ගැන කතා කරන්නේ නෑනේ. දැන් රටේ ප්‍රධාන විපක්ෂෙත් ඒක ගැන මේ ගොළුයි නිහඬයි. හරි. ඉතින් මගේ නෝනාට සීනිබදු වංචාවට ඇලෝසියස්ලගේ සම්බන්ධයක් නෑ. ඇලෝසියස් නෙවෙයි එතන ඉන්නේ. ඔව් ඒකනේ. එතන ඉන්නේ ඇවිල්ලා සජාත් මවුජට්නේ. ඔව්. හරි. ඒතර මේක විපක්ෂේවත් ගන්න නෑනේ එළියට. ඇයි ඒ? සමහර හේතු තියෙනවනේ. දැන් මොනවද ඔබ කියන්න හදන කියන්නේ නැති ඔය හේතු? මට ආපු තොරතුරක් තමයි. ඔව්. කවුරු හරි කෙනෙක් මම මගේ නෝනාට එතන ව්‍යාපාරයක් කරගෙන යන්න ශැංග්‍රිලා එකේ තන මේ කාමරයක් දුන්නොත් මම නිහඬවල ඉන්නව නම් ඒක වැරදි නේ. තේරෙන්නේ නැහැ. මගේ නෝන කවුද? කවුරු ගැනද ඔය කියන්නේ? හ්ම්. දැන් හිතා ගන්නකෝ. දැන් රටේ ප්‍රධාන විපක්ෂයේ කාර්යභාරයේ මෙහෙවන්නේ කවුද? ඔව් කවුද? ඒක තමයි මම දන්නේ. විපක්ෂ නායකනේ. ඔව් ඔයලා බලන්න. මට වඩා ඔබතුමා ගවේෂණශීලී මාධ්‍යවේදියෙක් නේ. විපක්ෂ නායකනේ මේ විපක්ෂයේ මෙහෙවන්නේ. හරි එතකොට. නැදම් ඔයලා බලන්න මම තොරතුරක් දුන්නනේ. ඔහුගේ බිරිඳ ගැනද කියන්නේ? නැ නෑ මම කියන එක පොඩ්ඩක් ඔයලා බලන්න මොකද්ද කියලා. ඔව් එතකොට මොකද ශැංග්‍රිලා එකේ තියෙන්නේ? ශැංග්‍රිලා එකේ කාගෙද සැලුන් එකක් තියෙන්නේ කියලා ඔයලා බලන්නකෝ. සැලුන් එක.
ඒතර ඒ හින්දා විපක්ෂයේ මේ මේ මං කියන්නේ මෙහෙමනේ සජාත් මෞසුම් කර කතා කරන්නේ මගේ නෝනා මේ සැලූන් එකක් කරන්න පුළුවන් ඔබේ ගොඩනැගිල්ලේ ඒක කිරීම තුල ඔබ කරන තක්කඩි වැඩ මට උහුලගෙන ඉන්න බෑනේ ඒක කරන්නේ රටටනේ කො සහ කම්පනි මිනිස්සුන්ට රටකට ආර්ථික යුක්තිය මොකටද ඇයි දෙයියනේ අපි කිව්වේ ආර්ථික යුක්තිය සජාත් මෞලට පුළුවන් නම් අච්චර රුපියල් 50ට බද්ද අඩු කරන්නේ සීනි වලට කිලෝ එකකට මිනිස්සුන්ට දෙන්න කියලා ඒක අඩු කරන්නේ නැහැ ඒක අඩු කරන්නේ නැතුව ඒ මනුස්සගේ සාක්කුවේ සල්ලි ටික යනවා. ඒ සල්ලි ටිකට බදු අය කරගන්නේ නැහැ. ඒ බදු අය කරගන්නේ නැහැ. ඒතර ඒ බදු අය කරගන්නේ තිය ප්‍රතිලා මේ අවාසිය වෙන්නේ කාටද? බදු ගෙවන සාමාන්‍ය ජනතාවටයි පරිප්පු සීනි ටික ගන්න මනුස්සයෙක් ඉඳන් හැමෝටමනේ. අන්න ඒක තමයි අපි ඉල්ලන අයුක්තිය. කෙනෙක්ට අපහැදිලි වීමක් වෙන්න පුළුවන්. ශැංග්‍රිලා එකයි ඔය ඔක්කොම එකට පටලවිච්ච හින්දා ශැංග්‍රිලා එක ඇලෝසියස්ට සම්බන්ධයක් නෑ. නෑ නෑ ඒක සජාත් මවුදට්ගේ. මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බවට පත් කරන්න වියත්මක පළමු රැස්වීම දීපු මනුස්සයා. රාජපක්ෂ පවුලේ හුරතලා හරි මේ මේකේ මේ දෙගොල්ලොන්ගෙම මේ ඒක තමයි මම කියුවේ මේ රටේ වෙලාගත්තු ජාවාරංකාර පාදන ව්‍යාපාරික පන්තියක් ඉන්නවා අපට කමක් නැහැ සජාත් මෞජඩ් වේවා අර්ජුන ලැව්සියස් වේවා හෙට ඉලෝන් මාස් පහු කරලා ගිහින් ලෝකේ කෝටිපතියා වෙන්න හැබැයි රටට බදු ගෙවන්න රටේ බදු ගෙවන්න හරි ඒව නැතුව මේ තක්කඩි වැඩ කරන්න එපා අපට මේ මිනිසුත් එක්ක කුහක කමක් නැහැ එයාලා පොහොසත් වුණා කියලා හැබැයි මිනිසු අපි තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවනේ රටේ ආර්ථික තීරණ මිනිස්සු ඉන්නුනේ ඒගොල්ලෝගේ කෙරුවාවලුනේ පීඩාවට පත් වෙන කී ලක්ෂය මේ රටේ ඉන්නවද මේ දැන් ඉස්පිරිතාල වල මැරෙන මේ මිනිස්සු ඉන්නනේ ඒකනේ අපි මේ ඉල්ලන ආර්ථික යුක්තිය හරි බොහොම බේවෙන්ම ස්තුතියි ආර් දර්ශන තාන්ත්‍රිකයේ සිවිල් පුරවැසියලගර ව්‍යාපාරයේ කැඳවුම් කරු ඒ වගේම ආර්ථික යුක්තිය උදෙසා ජනතා සමූහයේ විධායක මණ්ඩල සභිකයත් සමඟ අපි සාකච්ඡා කළේ බොහොම ස්තුතියි බොහොම ස්තුතියි